දිනන සජිත් ජනරැලි මාලාවේ 27 වෙනි ජනරැලිය අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය නගරයේදී සමගි ජනබලවේගේ මහජන නියෝජිතයින් මෙන්ම ආධාරකරුවන් විශාල පිරිසක් ජනරැලියට එක් වුණා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත් පැහැදිලිව ගොවියා වෙනුවෙන් ඉෂ්ට කරන වැදගත් සේවාවන් රසක් කියලා තිබෙනවා. ගොවියට පොහොර ටික සාධාරණ මිලකට දෙන්න, වී ගොවියට ඒ වගේම අනිකුත් අතුරු භෝග වලට රජයේ මැදිහත් වීම ශක්තිමත් කරනවායි කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ගොවි ජනතාවට සහතික වෙලා තියෙනවායි කියලා මම කියන්න කැමතියි. සජිත් ප්‍රේමදාස මැතිතුමා තව දින 22කින් අනිවාර්යයෙන්ම මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් වෙනවා කියන එක මේ නිකවරටේ ඉඳලා අපි අද ඔබට කියනවා. 55 ලක්ෂයට අද මේ 69 ලක්ෂයෙන් අඩුම ගානේ ලක්ෂ 30ක් එකතු වෙලා කියන එක මම තමුන්නාසලට කියනවා. Facebook එක බලලා මාධ්‍ය වලට අහු වෙලා අපි රැවටෙන්න අවශ්‍ය නැහැ. ලක්ෂ 80කට වඩා අරගෙන මේ රටේ ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා බත් කරගන්න ඔබ අත්වල මැද ගන්න. වෛරයෙන් පිරිච්ච මාලිමාවේ කණ්ඩායම වෛරයත් අරගෙන 22 වෙනිදා ජයග්‍රහණය සමරන්න සූදානම් වෙනකොට ආදරයෙන් සාමයෙන් සමගියෙන් පිරිච්ච සජිත් ප්‍රේමදාසගේ මිනිස්සු සාමයෙන් ආදරයෙන් කරුණාවෙන් ඒ ජයග්‍රහණය සමරන්න සූදානම් වෙන්න කියන එක කියමින් අද මේ රටට අවශ්‍ය වෙන්නේ තවත් ගිනි තියන්න අවශ්‍ය වෙන රටක් නෙමෙයි, මේක සාමයෙන් ආදරයෙන් කරුණාවෙන් දිනවන්න ඕන රටක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කිරීම සඳහා අපි පටන් ගත්තේ මන්ත්‍රීවරු 4 දෙනෙක්ගෙන්, දැන් ඒක 8 දෙනෙක් දක්වා වැඩි කරගෙන ඉන්නවා. දයසිරි ජයසේකර මැතිතුමා අපිත් එක්ක එකතු වුණා, ජයරත්න හේරත් මැතිතුමා අපිත් එක්ක එකතු වුණා, ගුණරපාල රත්නසේකර මැතිතුමා අපිත් එක්ක එකතු වුණා, චරිත හේරත් මැතිතුමා අපිත් එක්ක එකතු වුණා. මෙන්න දැනුත් අපිට අපෙන් අහනවා අපිත් එක්ක එකතු වෙන්න තවත් මන්ත්‍රීවරු කී ජනාධිපති මහත්මයා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කළා, ක්‍රිකට් දූෂිතය කමින් ඉවරකරන්න පාර්ලිමේන්තුව තුළ විශාල හඬක් නැගුවා. එතුමා අද අපිත් එක්ක එකග වෙලා තියෙනවා, අලුත් ව්‍යවස්ථාවක් ගෙනැල්ලා මේ රටේ ක්‍රිකට් දූෂණයට වෙලා තියෙන නරක දේවල් අයින් කළා, අලුතෙන් මේ ක්‍රිකට් 96/2015 තිබුණ තත්ත්වයට පත් කරන්න එතුමා මූලිකත්වය ගන්න බව. දැන් මේ ජාතික ජනබලවේගයේ හෙවත් මාලිමාව සුනිල් හඳුන්නේත් කියනවා අපි ජනාධිපති උණගමන් අඬ සහෝදරයා පාර්ලිමේන්තුව විසිරුණවලු. ජාතික ජනබලවේගයේ ඉන්නේ 3 දෙනයි මන්ත්‍රීවරු. අපි හීනෙන් හරි හිතන්නේ නිකන් හීනෙන් අනුරාධ සානායක ජනාධිපති උණයි කියලා. එතකොට තව එකෙක් එනවා පාර්ලිමේන්තුවට 3යි. සුනිල් හඳුන්නේත් කියනවා අපිට පුළුවන්ලු පාර්ලිමේන්තුව විසිරුවලා ලේකම් වරුන්ට බලය දෙන්න. ආණ්ඩුවක් හදන්න හදන මුදල් නැමති කියලා කියන සුනිල් හඳුන්නේත් දන්නේ නැහැ. එයාට පුළුවන්ලු ලේකම් වරුලව පාලනය ගෙනියන්න. ලේකම්ට ඇමතිවරයෙක්ගේ බලතල නැහැ. ඒකවත් දන්නේ නැති ඔලුවක් නැති ගොන් හරක් දෙකක් තමයි අද මේක පාලනය කරන්න හදන්නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ හුලම් බැහැලා. මොකද ජනතා විමුක්ති පෙරමුණ බොරු කියලා දැන් හුලම් බැහැලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒ නිසා දැන් වෛරය වපුරනවා, ක්‍රෝධය වපුරනවා. ඒගොල්ලෝ පැය 5ක් ඇතුළත මිනි මරලා ගෙවල් 300ක් ගිනි තියපු පක්ෂයක්. මන් දැක්ක අය පෙරදැතුමා කියනවා සමග ජනබලවේගය කියන්නේ කුණු ට්‍රැක්ටරයක්ලු. හැබැයි මං එයාට කියන්න ඕන 94 ජේවිපි කාර්යෝ චන්ද්‍රිකා නෝනත් එක්ක, මහින්ද රාජපක්ෂත් එක්ක, 2010 සරත් පොන්සේකත් එක්ක හොරාට කොටු පෙන්න නේද? 2015 මෛත්‍රී දිනවන්න හොරාට කොටු පෙන්න නේද? ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ගණිකාවක් වෛශ්‍යාවක්. ඔයාලා සුද්ධවන්තයෝ නෙවෙයි, සමස්ත රාජ්‍ය ශේෂ්ත්‍රයටම ශක්තිය ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ඔබ වෙනුවෙන් ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර කිලෝ 50 පොහොර මිටිය අපි රුපියල් 5000කට ලබා දෙන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.
රසායනික තෙල් දරාගත හැකි මුදලකට ලබා දෙමින් කළුකඩ වෙළඳුන්ගේ ග්‍රහණයට ලක් නොවි ගොවියාටම මේ සහනය ලැබෙන ආකාරයට අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. QR කෝඩ් එක උපයෝගී කරගෙන ත්‍රිරෝ රථ රියදුරන්ට පාසල් ප්‍රවාහන සේවයේ නියැලී සිටින අයට ගොවි ජනතාවට ධීවර ජනතාවට ශක්ති හාල් මෝල් හිමියන්ට ඉන්ධන සහන ආධාරයක් ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කැප වී කටයුතු කරනවා. ඒ වගේම ඔබගේ කෘෂිකාර්මික නිෂ්පාදනවලට වී වලට සහතික මිලක් ලබා දෙනවා. මම නිවේදනය කරනවා වගා ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. කෝටි ප්‍රකෝටිපතියන්ගේ ණය කපා හරින්න පුළුවන් නම් ඇයි මේ රටේ ගොවි ජනතාවගේ වගා ණය කපා හරින්න බැරි? අපි ඉන්නේ සුපිරි පෝෂතා රකින්නට නොව මේ රටේ පොදු ජනතාව මේ රටේ පොඩි මිනිහා රකින්නටයි අපි ඉන්නේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඔබගේ දුකේදී ඔබට ඉන්න එකම හිතවතා සජිත් ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාසගේ පුතයි. කය නායකයන්ගෙන් විසඳුම් ලැබෙන්නේ නැහැ. ප්‍රභු පැලන්තිය විතරක් නියෝජනය කරන ඇත්තොන්ගෙන් විසඳුම් ලැබෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න, මහ පොළොවට පය ගහලා දුක් විඳින ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් ඉන්න එකම ගමන, එකම බලවේගය සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය, දුරකථනය, සජිත් ප්‍රේමදාස.